අද net fm ධර්ම දක්ෂිනාවේ දේශක ආනන් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුතමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටන වේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිටන වේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටන වේවා උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ගාල්ල ගොඩකන්ද කරාපිටිය පැලකැටිය වත්ත අංක 127 B නිවසේ පදිංචි
එස් එම් ගුණසේකර මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස අපි ඒ පින්වතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ අති විශේෂ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතෙහි 362 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන රත විනීත සූත්‍රය සූත්‍ර දේශනාව ඇතුළේ බොහෝ කාරණාවල් සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ නිසාම තමයි අපි මේ දේශනාව මේ තරමටම දීර්ඝ දේශනාවක් ලෙස දේශනා කරන්නට අදහස් කළේ යමෙක් නිවන් මගට යනවා නම් ඒ නිවන් මග යනකොට ආරම්භයේ ඉඳලා අවසානයේට ඒ මාර්ගයේ වැඩි යොත්තේ කොහොමද කියන කාරණාව හරි අපූර්වවට දේශනා කරන දේශනාවක් දේශනාව භාග්‍යතුන් වහන්සේ පවත්වන්නේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ වාසය කරන කාලේ එක දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් එනවා ඒ පිරිස ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා එකත්පසෙක ඉඳගත්තම භාග්‍යතුන් වහන්සේ අහනවා කිඹුල්වත් නුවර කවුද ඉන්නේ දසකතාලාභී අන්නයව දසකතාවේ සමාදන් කරන භික්ෂුව කියලා හැම දිනම එකට එකතු වෙලා කියන්නේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේ මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේගේ ගුණයන් ඉස්මතු කරමින් මේ දසකතා මොනවද කියන කාරණාව විස්තර කරනවා එතනදී අපි මේ වෙනකොට ඒ දසකතාවල කාරණාවල් හතරක් සම්පූර්ණයෙන් සාකච්ඡා කළා අල්පේච්ච භාවය පළවෙනි කරුණ කොහොමද අල්පේච්ච වෙන්නේ ප්‍රත්‍ය පිළිබඳ අල්පේච්චය තුතාංග පිළිබඳ අල්පේච්ච භාවය පරියාප්තිය පිළිබඳ අල්පේච්ච භාවය අධිගම පිළිබඳ අල්පේච්ච භාවය ඊළඟට සන්තුට්ටි කතා දෙවෙනි කාරණාව කොහොමද සන්තුට්ටි කතා ඇති වෙන්නේ යථා ලාභ සන්තෝෂය තමන්ට ලැබෙන දෙයින් තමන් සතුටු වෙනවා යථා බල සන්තෝෂය තමන්ට පරිහරණය කරන්න බැරි දයක් ලැබුණොත් පරිහරණය කරන්න පුළුවන් කෙනෙකුට දීලා තමන් යමක් මාරු කරගන්නවා යථා සාරූප සන්තෝෂය වටින දෙයක් ලැබුණම ඒක ගැළපෙන කෙනෙකුට ගිහිල්ලා පූජා කරනවා ඊළඟට පවිවේක කතා තුන්වෙනි කාරණාව පවිවේක කතා කියන්නේ විවේකින් වාසය කිරීම කාය පවිවේකය චිත්ත පවිවේකය උපදී පවිවේකය ඊළඟට හතරවෙනි එක තමයි අසංසට්ඨ කතා සංසග්ග කියන්නේ සසරට නැවත ඇදගන්නව කියන අර්ථය ඒ සසරට නැවත ඇදගන්න ආකාර පහක් තියෙනවා සවන සංසර්ගය දස්සන සංසර්ගය සමුල්ලපන සංසර්ගය සම්භෝගපන සංසර්ගය කාය සංසර්ගය කියලා ඊළඟට පින්වතුනි අද 6 වෙනි කාරණාව අපට විස්තර කරන්න තියෙන්නේ ඒ තමයි ආරද්ධ වීරිය ආරද්ධ වීරිය කියන කාරණාවයි අද අපි විස්තර කරන්නේ කියන්නේ දස කතාවල අපට විස්තර කරන්න තියෙන 5 වෙනි කාරණාව ආරද්ධ වීරියෝ අත්තානංච ආරද්ධ වීරියෝ වීර්‍යාරම්භ කතංච ඒ කියන්නේ දැන් දස කතාලාභී භික්ෂුව තමන් වීර්‍ය ආරම්භ කරලා තියෙන්නේ ඒ වගේම තමයි අනිත් අයත් එක්ක වීර්‍ය ආරම්භ කරන කතා කතා කරනවා තමන් වීර්‍ය වඩලා දියුණුවක් ලැබලා තියෙනවා ඒ වගේම තමයි අන් අයටත් ඒ වීරිය වඩන්න උදව් කරන්න වීරිය වැඩෙන කතා කතා කරනවා මේ කාරණාව පිංඔතුනේ අති විශේෂයි මොකද මේ වීරිය කියන කාරණාව නිවන් දකින මගේ පිංඔතුනේ අත්‍යවශ්‍යම කාරණාවක් දවසක් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා යම් ආර්ය ශ්‍රාවකේකුට තථාගතයන්න් වහන්සේ කිරිහි හෝ තථාගතයන්න් වහන්සේගේ ශාසනේ කිරිහි හෝ සැකයක්වත් විචිකිච්ඡාවක්වත් ඇති වෙනවද කියලා. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ නගපු ප්‍රශ්නෙට සාරිපුත්ත හාමුදුරු පිළිතුරු දෙනවා යෝසෝ බන්තේ අරිය ශාවකෝ තථාගතේ ඒකාන්තගතු අභිප්පසන්නෝ ස්වාමීනි යම් ආර්ය ශ්‍රාවකේ ඉන්නවා නම්
භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ දැඩි ලෙස පැහැදිලා ඉන්න. නසෝ තථාගතේවා තථාගත සාසනේවා කංකේයවා විචිකිච්ඡේයවා. ඔහු තථාගතයාණන් වහන්සේ කිරිහි හෝ තථාගතයාණන් වහන්සේගේ සාසනේ කිරිහි, ඒ කියන්නේ ධර්මයේ කිරිහි සැකයක් හෝ විචිකිච්ඡාවක් ඇති කරගන්නේ නැහැ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නු. මෙතර පිංගුතුනි මේ කාරණාවේ විශේෂ කරුණක් මේ ශාසනියට නිවන් දකින්න මගට බැස ගන්න කෙනා පිංගුතුනි බුදුරජාණන් වහන්සේ කිරිහි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ කිරිහි, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කිරිහි සැකයක්වත් විචිකිච්ඡාවක්වත් ඇති කරගන්නේ නැහැ. මෙන්න මේ නිවන් දකින්න මගේ වැඩි යොතු පළවෙනි කාරණාව බුදුරජාන් වහන්සේ කිරි ශ්‍රද්ධාව තියෙන්නට ඕන. ඊළඟට පින්වතුනි මෙන්න මේ ශ්‍රද්ධාව තියෙන ශ්‍රාවකයා, ශ්‍රද්ධාව නැති ශ්‍රාවකයා නෙවෙයි, ශ්‍රද්ධාව තියෙන ශ්‍රාවකයා මෙන්න මෙහිම කැමැත්තක් ඇති කරගන්නවා. මොකද්ද? සද්දස්ස හිබන්ති අරිය ශාවකස් එවං පාටිකංකා. ශ්‍රද්ධාව තියෙන ආර ශ්‍රාවකයා මෙන්න මෙහිම කැමැති වෙනවා. ආරද්ද විරියෝ විහරිස්සති. යම් කාලයක වීරිය ආරම්භ කරන්නේ නම් අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය. අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා, කුසල ධර්මයන් උපදවනවා, කුසල ධර්මයන් රැස් කරනවා. ඔන්න දැන් සද්ධාව තියෙන ශ්‍රාවකයා තමයි මෙතනදී පින්වතුනි අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා කුසල ධර්මයන් උපදවන්නේ. දැන් මේ දස කතාවල කෙරෙන්නේ දැන් අර තමන් තුල මේ වීරිය වඩා ගන්නවා. වීරිය වඩලා අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. වීරිය වඩලා කුසල ධර්මයන් රැස් කර ගන්නවා. ඊළඟට තමන්ට මොන ගැහෙන මිත්‍රයන්ටවත් අන්න ඒ වගේ වීරියෙහි සමාදම් කරවනවා. කොහොමද වීරිය වඩන්නේ? කොහොමද සිල් රකින්නේ? කොහොමද දන් දෙන්නේ? තමන්ගේ හිතට නැගෙන යම් කිසි අකුසල සිතුවිල්ලක් කොහොමද ඒක ප්‍රහාණය කරගන්නේ? මම කොහොමද මගේ හිතට මේ එන කෙලෙස් මම නැති කරගන්නේ? ආන්න ඒ වගේ පින්වත්නි, ඒ කෙනා තමන් වීරිය වඩලා අනිත් අයටත් වීරිය වඩන හැටි කියලා දෙනවා. ඒතර මේ වීරිය වඩන ආකාරයේ පිළිබඳව අපි හරියට දැනගන්නට ඕන. ඒකයි මම යාපන සූත්‍රයේ කාරණාවක් උපමාවකට ගත්තී. පිංගුතුනි මෙතන සඳහන් කරනවා සාරිපුත්ත හාමුදුරුවෝ, ස්වාමීනි අර සද්ධාව තියෙන ශ්‍රාවකයා, ඒ සද්ධාවන්ත ශ්‍රාවකයා මිනි මිහිම කැමති වෙනවා මොකක්ද? වීරිය ආරම්භ කරන්න. මොකද ඔහුට පළවෙනියට ඇති වෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරී පැහැදීම. ඒ පැහැදීම ඇති වුණෙන් පස්සේදී තමයි ඔහුගේ හිත තුල වීරිය වැඩෙන්නේ. මේ කාරණාව පින්වතුනි අතිශයින්ම වැදගත්. මොකද සද්ධාව නැති කෙනාට කවදාවත් ඉදිරියට යන්න බෑ. ඒ සද්ධාව තුලින් තමයි වීරිය වැඩෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් පිළිබඳව වීරිය වඩන්න ඒ කෙනාගේ හිතේ ඒ ධර්මයන් උපදවනවා නම්, අපි ඒ කෙනාට වීරිය වඩන හැටි කියලා දෙනවා නම්, ඉස්සර වෙලාම පින්වතුනි පරීක්ෂා කරලා බලන්න ඕන ඔහු තුල සද්ධාව දියුණු වෙලා තියෙනවද කියලා. මොකද සද්ධාව තියෙන ශ්‍රාවකයාට තමයි එතනින් යහා පැත්තට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. සද්ධාව නැත්තම් ඉදිරියට යන්න බෑ. මොකද පින්වතුනි දැන් අපිට තියෙන්න ඕන සද්ධාව සද්ධාහාති තථාගතස්ස බෝධින්. සප්තාරේ ධනී තියෙන පළවෙනි කාරණාව අපට තියෙන්න ඕන ශ්‍රද්ධාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන සද්ධාව. මොකද මේ සද්ධාවෙන් කෙරෙන්නේ පින්වත්නි, ඒ සද්ධාවෙන් කෙරෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන එක පිළිගන්න එක. ඇයි සම්මා සම්බුද්දයි කියන එක වෙනම පිළිගන්නේ අපි? ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි පින්වතුනි මේ සර්වඥතා ඥානය තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ නමකට විතරයි සර්වඥතා ඥානය තියෙන්නේ. සර්වඥතා ඥානය තියෙන ඒ භාග්‍යවතුන් වහන්සේට විතරයි
මේ ලෝකේ සියලුම දේවල් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ප්‍රත්‍යක්ෂ ඥාණයයි අනුමාන ඥාණයයි කියලා කියන්නේ පින්වතුනි දෙකක්. මේ ලෝකේ වැඩි ප්‍රමාණයක් පවතින්නේ පින්වතුනි අනුමාන ඥාන. අනුමාන ඥාණය කියලා කියන්නේ අපි හිතමු ඔන යම් කිසි ශ්‍රාවකේ අනුමාන ඥානයේ කියන එක අපි මෙහෙම උදාහරණයකට ගමුකෝ අපි මේ කාලයක උදාහරණෙකින් ඔන විද්‍යාඥී යම් කිසි දෙයක් හොයා ගන්නවා අපි හිතමු රෝගියෙකුට බෙහෙතක් හොයා ගන්නවා හැබැයි ඒ හොයා ගන්න බෙහෙත ඒ අදාළ රෝගීන්ට දුන්නට එම රෝගිය තියෙන හැම කෙනෙක් මේ බෙහෙතෙන් සුව වෙන්නේ ඒක අහඹු ලෙස සුව වෙන්නේ එතකොට ඒ හැම රෝගියාටම ඒ එකම රෝගිය හැදිච්ච හැම රෝගියාටම ඇයි ඒකම බෙහෙත හදන්න බැරි වුනේ කිහිප දිනක් එකට එකතු කරලා පරීක්ෂණයක් පවත්තලා වැඩි ප්‍රමාණයක් රෝගීන් සුවපත් වෙනවා නම් අන්න ඒක නිර්දේශ කරනවා මේක මේ රෝගියට සුදුසුයි කියලා හැබැයි ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ ඔය පරීක්ෂණේ කරේ හිම නෙවේ උන්වහන්සේ පින්වතුනි මේ සත්වයන්ගේ චුති උප්පත්ති දකින්නේ කොහොමද උදාහරණයක් දක්වලා තියෙන්නේ ගෙවල් දෙකක් මැද මිනිස්සෙක් ඉන්නවා ඒ මිනිස්සයා දකින්නවා එහා ගෙදරින් ඉඳලා මෙහා ගෙදරට යන්නේ කවුද මෙහා ගෙදරින් ඉඳලා එහා ගෙදරට යන්නේ කවුද ඒ ගෙදරින් මේ ගෙදරට කී දෙනෙක් ආවද මේ ගෙදරින් ඒ ගෙදරට කී දෙනෙක් ගියාද ඒක නා කොච්චර වෙලාවක් ඒ ගෙදර හිටියද කියලා මේ සියල්ලක්ම පින්වතුනි අර මැද ඉන්න කෙනාට පේනවා ආන් ඒ වගේ තමයි පින්වතුනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට මේ සියලු සත්‍යයන්ගේ චුති උප්පත්ති පේන්නේ දැන් ඔන්න කෙනෙක් මැරුණා දැන් ඔන්න ඒ කෙනා ගිහිල්ලා අවීචී පොදුනා දැන් කෙනෙක් මැරුණා ඒ කෙනා ගිහිල්ලා තිරිසන් වුණා දැන් කෙනෙක් මැරුණා ඒ කෙනා ගිහිල්ලා දිව්‍ය ලෝකේ දෙවියෙක් වුණා තව කෙනෙක් මැරුණා ඒ කෙනා මිනිසෙක් වුණා ආන් ඒ වගේ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට ප්‍රත්‍යක්ෂ ඥාණයම අවබෝධ කරගන්න පුළුවන් එතකොට මේ ප්‍රත්‍යක්ෂ ඥානීය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේට පමණයි. සර්වඥතා ඥානීය තියෙන උත්තමයන් වහන්සේට පමණයි මේ ප්‍රත්‍යක්ෂ ඥානීය බොහෝ සීම වැඩිලා තියෙන්නේ. පරතරටම වඩලා තියෙන භාග්‍යවතුන් වහන්සේ. මේ භාග්‍යවතුන් වහන්සේ යමක් කියනවා නම් ඒ කියන දේ තමයි මේ ලෝකේ එකම සත්‍ය. එතනින් යහා පැත්තට සත්‍යක් නැහැ. එතනින් එහා පැත්තේ තව දෙයක් තියෙනම කියලා දෙකුත් නේ යමක් භාග්‍යතුන්හස් දේශනා කරා නම් ඒ භාග්‍යතුන්හස් දේශනා කරේ හොඳම දේ තමයි භාග්‍යතුන්හස් දේශනා කරලා තියෙන්නේ එතකොට පින්වතුනි මම මේ කාරණාවෙදි අපේ පින්වතුන්ට මතක් කරන්න මෙතනදී අදහස් කරගත්තේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියන ඔන්නෝය කාරණාව පිළිබඳව සද්ධාව ඇති කරගන්න ශ්‍රාවකයාට පමණයි මේ මාර්ගය හරි පිළිවෙලට වඩාගෙන යන්න පුළුවන් වෙන්නේ සද්ධාව නැති වුනාම බොහෝ කාරණාවල් පින්වතුනි සැකපල කරනවා බොහෝ කරුණු පිළිබඳ සැක කරනවා දැන් උදාහරණයක් හෙටිට කියනවා නම් අපි හිතමු සමහර දෙනෙක් පින්වතුනි මේ ධර්මියට එනවා හැබැයි එනකොට එන්නේ මම ටිකක් දන්නවා බුදුරජාණන් වහන්සේ ටිකක් දන්නවා හැබැයි මම දන්න ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ දන්නේ නේ භාගතුන් හන්සේ දන්න ප්‍රමාණය මම දන්නේ නෑ. ඔන්න එවැනි සිතුවිල්ලකින් තමයි බොහෝ දිනෙක පින්වතුනි මේ ධර්මයට බැසගන්නේ. ତୁට තමන් දන්න ප්‍රමාණිකුත් තියනවා කියලා හිතලා තමයි බැසගන්නේ. මම එකට එක උදාහරණයක් කියන්න. අපි හිතමු ඔන සමහර කෙනෙක් මෙනි මෙහි මහනවා. ඇයි බුදුහාමුදුරුවන්ට අඟුලිමාල හාමුදුරුවෝ අඟුලිමාල සොරා මිනිසු 999ක් මරණකම් බලන් හිටියේ? ඒ භාග්‍යතුන් හන්සිට බැරි වුණේ ඊට කලින් ගිහිල්ලා අඟුලිමාල සොරාව දමනය කරන්න. ඒ ප්‍රශ්නය අහන කෙනාට එහෙම හිතන කෙනාට හිතෙන්නේ බුදුහාමුදුරුව කරපු ප්‍රමාණයට වඩා භාග්‍යතුන් හන්සේ කරපු ප්‍රමාණයට වඩා තවත් හොඳ ක්‍රමයක් තිබිලා තියෙනවා. භාග්‍යතුන් හන්සේ කරපු ප්‍රමාණයට වඩා අඟුලිමාල හාමුදුරුව සම්බන්ධයෙන් කරපු ප්‍රමාණයට වඩා තවත් හොඳ ක්‍රමයක් තිබිලා තියෙනවා. එතකොට ඒක ක්‍රමයට භාග්‍යතුන් හන්සේ කරන්නේ නැතුව තවත් ඊට වඩා එහා ගිහිලා වෙන ක්‍රමයකින් තමයි කරලා තියෙන්නේ කියලා වගේ අදහසක් තමයි ඒ ප්‍රශ්නිය නගන අයගේ අදහස හැටියට තේරෙන්නේ. ඒකේ මම අර කිව්වේ සමහර දිනෙකට හිතෙන්නේ මමත් ප්‍රමාණයක් දන්නවා බුදුරජාණන් වහන්සේත් ප්‍රමාණයක් දන්නවා හැබැයි
මට වැටෙන ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේට වැටෙන්නේ භාග්‍යතුන් වහන්සේට වැටෙන ප්‍රමාණය මට වැටෙන්නේ නැහැ කියලා අදහසකින් තමයි සමහර දිනෙක මේ ධර්ම මාර්ගයට බැසගන්නේ. එහෙම බැසගන්න ඒ හැම කෙනෙකුටම පිංඔතුණි වරදිනවා. එහෙම බැසගන්න හැම කෙනෙකුටම පිංඔතුණි වරදිනවා. ඇයි තමන්ගේ ප්‍රමාණයකුත් තමන් එකතු කරගෙන ඉන්නවා මේකට මේ කාරණාවල් තේරුම් කරගන්න. ඒ කියන්නේ ඒ කිනාට බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාව නැහැ. තුරි සද්ධාව නැති කිනාට පිංඔතුනි කවදාවත් වීරිය වඩන්න බෑ. සද්ධාව කියන එක අනිවාර්යම අවශ්‍යයි. එහෙමනම් පිංඔතුනි මිනිමේ වීරිය වඩන්න කලින් අපි හැම දිනාම සද්ධාව කියන එක දියුණු කරලා තියෙන්නට ඕන. තුරි සද්ධාව කියන කාරණාව දියුණු කරපු කෙනා ඊළඟට වීරිය වඩනවා. කොහොමද ඒ වීරිය වඩන්නේ? අකුසලාණං ධම්මාණං පහානාය කුසලාණං ධම්මාණං උපසම්පදාය. අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න වීරිය වඩනවා, කුසල ධර්මයන් එක්රැස් කරන්න වීරිය වඩනවා. තාමවා නොපසුබස්නා වීරියක් සහිතව දල්ල පරක්කමෝ දැඩි පරාක්‍රමිකී යුක්තව අනික්කිට දූරෝ කුසලේසු ධම්මේසෝ කුසල් දහම් රැස් කරන්න පිංඔතුනි තමන් උරේස මත තබපු දූරයක් සේහිතලා. මේ අනික්කිට දූර කියන කාරණාව ඉතාම වැදගත්. ඒ කියන්නේ පිංඔතුනි තමන්ගේ දේවර මත තබපු යම් වගකීමක් තියෙනවා නම් දේවර මත පැවරිච්ච යම් වගකීමක් තියෙනවා නම් ඒ වගකීම අනිවාර්යයෙන් මේකෙන් අයිතු කරන්නට ඕන. ආන් ඒ වගේ තමයි අකුසල දහම් ප්‍රහාණය කරන කුසල දහම් උපදවන ඒ මේ ආර්ය ශ්‍රාවකයා පිංඔතුනි කිසි වෙලාවක තාමවා තමන්ගේ වීරිය පසුබහින්නේ නැහැ. යමක් පටන් ගත්තොත් ඒක එක දිගටම කරගෙන යනවා. අන්න ඒ මට්ටමට පිංඔතුනි වීරිය වඩන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගමු අපි මෙහිම. පිංඔතුනි අපි අපගේ ජීවිතේ මේ වීරිය කියන කාරණාව හරියට පිළිහිටුවා ගත්තොත් පිංඔතුනි බොහෝ කුසල් වඩන්නත් පුළුවන්, බොහෝ අකුසල් වලින් අපට ඉවත් වෙන්නත් පුළුවන්. දැන් අපි උදාහරණයක් ගමු සීලය ගැන. අපි මේ සීලය ගැන පිංඔතුනි හිතන ප්‍රමාණය ඉතාම අඩුයි. දැන් පන්සිල් පද පහ ගත්තොතින් ලංකාවේ පිංඔතුනි බොහෝ දිනේ පන්සිල් පද පහෙන් එකිනෙකාට සාපේක්ෂව යම් යම් ප්‍රමාණ වශයෙන් රකින්නවා. සමහර කෙනෙක් පිංඔතුනි සමහර සිල් පද ජීවිත කාලෙම රැකලා තියෙන්නේ. සමහර කෙනෙක් ජීවිත කාලෙම සුරාපානය කරලා නැතුව ඉන්න පුළුවන්. ආන් ඒ වගේ බොහෝ ප්‍රමාණයක් සිල්පද රැකලා තියෙන්නේ. එතකොට පිංඔතුනි දැන් ඒ සිල්පද රකින ප්‍රමාණයක් වෙනම තියෙනවා. සිල්පද පහෙන් රකින ප්‍රමාණයක් වෙනම තියෙනවා. ඒ වගේම තමයි කඩන ප්‍රමාණයකුත් වෙනම තියෙනවා. දැන් ඔය සිල්පද පහෙන් පන්සිල්පද පහෙන් යම් ප්‍රමාණයක් රකිනවා, යම් ප්‍රමාණයක් කඩනවා. එතකොට දැන් ඔන්න තමන් පන්සිල් සමාදන් වෙන්න ගිහිල්ලා ඔන්න වීරිය වඩනවා. මම දැන් පන්සිල් පද පහ රකින්නවා කියලා. පිංඔතුනි හරියට සිහිය පිහිටුවගෙන තමන්ගේ හිතට මම මේ පන්සිල් පද පහ රකින්නවා කියන චේතනාවෙන් ඒකිනා සමාදන් වෙනවා නම් පිංඔතුනි බොහෝ දිනකට පන්සිල් පද පහ රකින්න පුළුවන් අකණ්ඩව. අපි මේ කාරණාව මේ සාකච්ඡාව තුල විස්තර කරගමු. ඒක ගොඩක් වටිනවා. ප්‍රාණඝාතයේ ගමු. දැන් ප්‍රාණඝාතයේ සමහර කෙනෙක් පිංඔතුනි කරන ප්‍රමාණිකුත් තියෙනවා, සමහර කෙනෙක් ඉන්නව කඩන ප්‍රමාණිකුත් තියෙනවා. ප්‍රාණඝාතී යම් ප්‍රමාණයක් රකින්නවා, යම් ප්‍රමාණයක් කඩනවා. සමහර කෙනෙක් ගත්තම පිංඔතුනි ජීවිත කාලෙම හොඳට ඒ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙලා ශික්ෂාපදේ රකින්නවා. හැබැයි සමහර කෙනෙක් යතින් සමහර වෙලාවට ওই ශික්ෂාපදේ කැඩෙනවා. හැබැයි මේ ශික්ෂාපදේ කඩන බහුතරයක් දින අතර වැඩි දිනෙක පිංඔතුනි ප්‍රමාණයක් රකින්නවා, ප්‍රමාණයක් කඩනවා. අපි උදාහරණයක් ගමු. ඔන්න සමහර කෙනෙක් ජීවිතේ කවදාවත් මිනිසු මරලා නැහැ. ජීවිතේ කවදාවත් හරක් මරලා නැහැ. ජීවිතේ කවදාවත් එළුවන්, මෝවන්, බැටළුවන්, බල්ලන්, ඌරන්, පූසන් ඒ වගේ සත්තු මරලා නැහැ. අලිකොටි වලසු මරලා නැහැ. අන්න ඒ නොකරපු ප්‍රමාණය තමයි පිංඔතුනි කරපු නැති ප්‍රමාණය. දැන් සතර සම්‍යක් ප්‍රධානෙ තියෙන්නේ කරපු අකුසල් නතර කරන්න වෑයම් කරනවා, නොකරපු
අකුසල් නොකර ඉන්නේ වෑයම් කරනවා. දැන් ප්‍රාණඝාතය ගත්තොතින් ඔන්න ওই ප්‍රමාණය නොකරපු අකුසල් නොකර ඉන්නේ වෑයම් කරනවා කියන්නේ මං අර කලින් මතක් කරපු සත්තු මරලා නැහැ. ඒ ප්‍රමාණය කරපු නැති ප්‍රමාණය. හැබැයි කරපු අකුසල් නතර කරන්න වෑයම් කරනවා. හැබැයි සමහර දිනෙක පිංඔතුණි ඒ ප්‍රාණඝාතී කරපු ප්‍රමාණය ගත්තොතින් සමහර කෙනෙක් කූඹි මරණ වෙන්න පුළුවන් මදුරෝ මරණ වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ට කරදර කරන කැරපොත්තු හෝනු මියෝ වගේ සත්තු මරණ වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් ගෝනුසන් පත්තෑන් සර්පියෝ වගේ සත්තු මරණ වෙන්න පුළුවන් බොහෝ දිනෙක ගත්තම ඔන්න ඔය ප්‍රමාණයට තමයි පිංඔතුණි ප්‍රාණඝාතේ කරලා තියෙන්නේ හැබැයි අර මං කලින් මතක් කරපු ප්‍රමාණය කරලා නැහැ එතකොට කරපු අකුසල් නතර කරන්න වෑයම් කරනවා එකක් නොකරපු අකුසල් නොකරින්න වෑයම් කරනවා තව එකක් දැන් අපි කරපු අකුසල් නතර කරන්න වෑයම් කරනවා කියන කාරණාව ගමු දැන් ඔන්න තමන් යතින් දැන් බලනවත් මේ වෙනකොට මොන ප්‍රමාණයද සත්තු මැරලා තියෙන්නේ මොන ප්‍රමාණයද සත්තු මරලා නැත්තේ අන්න එතකොට තමන්ට සිහි එනවා මෙන්න මේ ප්‍රමාණය සත්තු මම මරලා නැහැ හැබැයි මරලා නැහැ කියලා කියන්නේ අනාගතේ යම් දවසක අවස්ථාවක් එන්න පුළුවන් ওই සත්තු මරන්න මොනවා හරි හේතුවක් නිසා කිනම් හෝ කාරණාවකින් අවස්ථාවක් ආවොත් තමන්ගේ හිතට සිහිය පිහිටුව ගන්නවා මම මේ ප්‍රමාණ සත්තු මගේ ජීවිතේ කවදාවත් මම මරලා නැහැ මම අද ලැබිච්ච අවස්ථාවේ මම මරන්නෙත් නැහැ අන්න ඒ ප්‍රමාණයට වීරිය වඩන්න ඕන ඊළඟට පිංඔතුණි කරපු අකුසල් නතර කරන්න වෑයම් කරනවා දැන් මං මතක් කළා සමහර කෙනෙක් මදුරුව මරලා ඇති සමහර කෙනෙක් කූඹි මරලා ඇති සමහර කෙනෙක් තමන්ට කරදර කරන සත්තු මරලා ඇති විෂසහිත සත්තු මරලා ඇති අන්නේ කරපු ප්‍රමාණය එතකොට කරපු ප්‍රමාණය නතර කරන්න වෑයම් කරනවා පිංඔතුණි අපේ පිංඔතුමින් මෙහිම සිහිය පිහිටුව ගන්න පන්සිල් සමාදන් වෙනවා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මම පණ ඇති සතුන් මරණකින් වළකිනවා කියලා ඔන්න සමාදන් වෙනවා. එතකොට පණ ඇති සතුන් මරණකින් වළකිනවා කියන එක තමයි ශික්ෂාපදය. ඊළඟට පිංඔතුණි දැන් ඔන්න වචනෙන් කියලා දැන් තමන් එක සමාදන් වුණා. දැන් අපි හිතමු ඔන්න අද අපේ පිංඔතුන් පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ශික්ෂාපදයේ සමාදන් වුණා. එහෙම සමාදන් වෙලා දැන් අද ඉඳලා ඔන්න තමන් ශික්ෂාපදයේ සමාදන් වෙලා ඉන්නේ. හැබැයි බැරි වෙලාවක්වත් තමන්ගේ අතින් එක මදුරුවෙක් හරි මැරුණොත්, එහෙම නැත්නම් තමන්ගේ අතින් එක කැරපොත්තේ කෝණෙක් හරි මැරුණොත්, මීයෙක් හරි මැරුවොත්, සර්පෙක් හරි මැරුවොත්, ඇහැට පේන කුමන හෝ සතෙක් මැරුවොතින් අර මරපු ගමම්ම පින්ඔතුනි මොකද වෙන්නේ? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිනි ශික්ෂාපදේ කැඩෙනවා. දැන් පන්සිල් පද පහ සමාදන් වුණා නම් දැන් තමන්ගේ ළඟ තියෙන ශික්ෂාපද හතරයි. දැන් ඔන්න එකක් කැඩුනා. එතකොට දැන් කැඩුනමයි රැකලා කියලා කියන්න බෑනේ. දැන් ආයිමත් රකින්න නම් මොකද වෙන්න ඕන? ආයිමත් මුලින් ඉඳලා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිනි සමාදන් වෙන්න ඕන. හැබැයි දියුණුව කියලා කියන්නේ නිතර නිතර සමාදන් වෙලා කඩනවා කියන එක නෙවෙයි. දියුණුව කියන්නේ සමාදන් වෙන්න තියෙන කාලය පුළුවන් තරම් අඩු කර ගැනීම. අර අපේ අපදාන පාළියේ තියෙනවා පංච සීල සික්ඛාපදාන තිරුන් වහන්සේගේ කතාව කියලා කතාවක්. පිංඔතුණි මීට අසංඛ්‍යකට කලින් එක්තරා දාසෙක් වෙලා ඉපදිලා හිටපු මේ තිරුන් වහන්සේ එක්තරා තෙරුන් වහන්සේ නමකගින් එක දවසක් පන්සිල් සමාදන් වුණා. එක දවසේ පන්සිල් සමාදන් වුණේ. පන්සිල් සමාදන් වෙලා පින්වත්නි මට මතක හිටිට ඒ කාලේ බුද්ධෝත්පාද කාලේ අවුරුදු ලක්ෂයක් වගේ ආවස තිබුණා. ඒ සියලු ආයු කාලය එක ශික්ෂා පදයක්වත් කඩන්න නැතුව සමාදන් වුණා. පින්වත්නි ඒ පන්සිල් පද පහ රැකීම විතරයි ඒ ජීවිතයේ හො කුසල කර්මයක් හැටිට කරේ. මොකද ඔහු දාසෙක් නිසා ඔහුට දන් දෙන්න දණී නෑ පින්කම් කරන්න වෙන ක්‍රමයක් නෑ ඒ නිසායි පන්සිල් සමාදන් වුණේ පිංඔතුණි ලොකුම ලාභය තමයි මේ බුද්ධ ශාසනයේදී නිවන් දැක්කා ඒ නිවන් දැකපු උන්වහන්සේ කල්ප අසංඛ්‍යයක් පුරාවටම පිංඔතුණි දිව්‍ය සම්පත් විඳ විඳ තමයි ඉඳලා තියෙන්නේ පන්සිල් පද පහ විතරක් රැකලා අසංඛ්‍යයක්ම
දිව්‍ය සැප විඳලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳලා එච්චරයි දුගතිය කියන නමවත් අහලා නැහැ දුගතියකට යන්න තබා තුර බලන පන්සිල් පද පහ රැකීම කොයිතරම් නම් ලාභයක්ද තුර දැන් මම මතක් කළේ අපි සමාදන් වෙන කාලය ප්‍රමාණීය වැඩි කරන්න අපි තාම මේ ශික්ෂාපද හරියට සමාදන් වෙලා නැහැ හැබැයි අපි සමාදන් වෙන කාලය අඩු කරන්න අපට මෙන්න මේ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්න කාලේ වැඩි කර ගන්න පුළුවන් ඒ කියන්නේ අපි සමාදන් වෙන වාර ගාන පුළුවන් තරම් අඩු කර ගන්න ඕන ඒකෙන් මම අදහස් කරන්නේ අවස්ථාවක් ආවොත් අපේ පින්තුන් පන්සල් සමාදන් නොවී ඉන්න එක නෙවෙයි හැබැයි තමන්ගේ හිතින් හැම වෙලාවකම ශික්ෂාපද මිනිහි කරන්න මම අර මතක් කළා වගේ පාණාති පාතා වීරමණී ශික්ෂාපදං සමාදියාමි කියලා පළවෙනි සතා මරණකොටම ඒ ශික්ෂාපදේ කැඩෙනවා දැන් තමන්ගේ ළඟ ශික්ෂාපදේ නෑ එතකොට පින්තුනි තමන් හරියට තමන්ට ශික්ෂාපදේ රැක ගන්න ඕනේ කියලා සිතුවිල්ලක් තමන්ට තියෙනවා නම් තමන් පින්තුනි ඒ ශික්ෂාපදේ රකින්න වීරිය වඩන්න කොහොමද අපි උදාහරණයක් ගමු ඔන්න තමන් යති මදුරුව මැරෙනවා දැන් මුල් කාලේ තමන් වෙනදා හිතපු නැති නිසා මැරුණා ඒ පුරුද්දට දැනුත් සමහරලාට සිහිය නැතිකම නිසා මැරෙන්න පුළුවන් නමුත් උනන්දුවක් ඇති කරගන්නවා මම කොහොම හරි මේ ශික්ෂාපදයේ මම සමාදන් වෙනවා එක සතෙක්වත් මම මරන්නේ නෑ ඔන්න ඔහොම ඉන්න ගමන් එකපාරටම තමන්ට දන්නේ නැතුව පුරුද්දට සතෙක් මැරෙනවා ඔන්න මැරිච්ච ගමන් තමන් හිත පිහිටුව ගත්තා දැන් මගේ ළඟ ශික්ෂාපදේ නෑ ඊළඟට ආයිමත් කරන්නේ මොකද ආයිමත් සමාදන් වෙනවා දැන් ශික්ෂාපදේ තමන්ගේ ළඟ නෑනේ ඒ නිසා තමන් සමාදන් වෙනවා සමාදන් වෙලා ඔන්න දැන් ඒක අකණ්ඩව කරගෙන යනවා රැකගෙන යනකොට ආයි කැඩුනොත් ඉතින් උන ආයිම සමාදන් වෙනවා ඒ විලාවෙම හෝ බුදුරජාන් වහන්සේගේ ළඟට ගිහිල්ලා හෝ නැත්නම් පන්සල් සමාදන් වෙන පුළුවන් කෙනෙක්ගේ ළඟට ගිහිල්ලා හෝ ඔන්න පන්සල් සමාදන් වෙනවා මොකද කැඩිලා ඉන්නවට වඩා ඒ කැඩුණු ගමන් සිහිය පිහිටුවගෙන සමාදන් වෙන එක වටිනවා ඊළඟට පින්ඔතුණි දැන් උන තමන් සමාදන් වෙලා යනවා හැබැයි දැන් තමන්ගේ ජීවිතේ වෙනදට වඩා වෙනස්කම් ඇති කර ගන්න පුළුවන් අපි හිතමු මදුරුවන්ගෙන් තමන්ට කරදර එනවා රැට කළුවර වැටෙන කලින් දොරවල් ටික වහන්න පුළුවන් මොකද ගිය ඇතුළට මදුරුව වෙනවා මදුරුව ආවතින් තමන්ට දෂ්ට කරනකොට මරන්න වෙනවා ඒ නිසා මදුරුව එන්නේ නැති වෙන විදියට දොරවල් වහලා තියෙනවා ගිය ඇතුළට මදුරුවන් එන්න පුළුවන් කවුළු වහලා තියෙනවා නිදා ගන්නකොට මදුරු දැලක් පාවිච්චි කරනවා ඒ වගේ අපි හිතමු බැරි වෙලාවක්වත් ගේ ඇතුළට මදුරුවේ ඇවිල්ලා තිබුණොත් කිසියම් මො ආකාරයක ආධාරකයක් භාවිතා කරලා ඒ මදුරුවන් අල්ලලා ඉවත් කරනවා කෙනේ මරන්න විතරයි පිංඔතුණි හොඳ නැත්තේ කරදර කරන විතරයි හොඳ නැත්තේ හැබැයි ඉවත් කරනවා කියන එක බුදුදහමේ පවක් හෙටර සලකලනේ සතෙක් ඉවත් කරන අවසර තියෙනවා ගෙදරට සර්පෙක් ආවොත් සර්පියාව අපිට පුළුවන් ඉවත් කරවන්න ගෙදර මීයෝ ඉන්නවා නම් මීයන්ව පුළුවන් අපට ඉවත් කරවන්න ඒ මීයන්ව අල්ලලා ඔවුන්ට කරදරයක් නැති ස්ථානයක මුදා හරින්න පුළුවන් නම් ඒක හොඳයි ඒක කිසිම වරදක් නැහැ කිසිම අකුසල කර්මයක් නැහැ හැබැයි තමන් සතුන්ට කරදර කළොත් සතුන්ට වදහිංසා දුන්නොත් සතුන් මරණයටපත් කළොත් අන්න ඒක අකුසල කර්මයක් ඒ තුලින් තමන්ට ජීවිතේ බොහෝ කාලයක් දුක් විඳින සිද්ධ වෙනවා තුර මෙන්න මේ කාරණාව මෙනෙහි කරගෙන පිංඔතුණි ඔන්න ප්‍රාණඝාතයෙන් නිදහස් වෙනවා ඒ ශික්ෂාපදේ සමාදන් වෙනවා තුර අපේ පිංඔතුන් නිතර නිතර මෙන්න මේක තමන්ගේ හිතට අරගෙන පුරුදු කරන්න තමන් තමන්ගේ හිතට අදිෂ්ඨානයක් ඇති කරගන්න මම දැන් ඉඳලා උන සත්තු මරන්නේ නේ හැබැයි යම් වෙලාවක හරි සතෙක් මැරුණොත් ඒ වෙලාවෙම මෙනෙහි කරලා සමාදන් වෙනවා මෙන්න මේක පිංඔතුණි තමන්ගේ ජීවිතේ චේතනාවක් හැටියට පිහිටුවාගෙන සිහිය උපදවගෙන එක දිගටම පිංඔතුණි රැකගෙන රැකගෙන යන්න අපේ පිංඔතුන්ට නොබෝ කාලයක් යන්න කලින් ඔය ශික්ෂාපදය හරියට රකින්න පුළුවන් නමුත් පිංඔතුණි අද සමහර වෙලාවට අපි දකිනවා සමහර දිනේ ප්‍රාණඝාතයෙන් නිදහස් වෙනවා කියලා නොඑක් නොඑක් දෘෂ්ටීන් වලට බැසගෙන සමහර ආකාරයේ දේවල් කරනවා අපි හිතමුනේ කෙනෙක් නිර්මාංශ වෙලා හිතනවා මම ප්‍රාණඝාතයෙන් නිදහස් වෙලා කියලා නිර්මාංශ වීම කියන එක පිංඔතුණි කිසිම ශික්ෂාපදයකට අදාළ වෙන කාරණාවක් නෙවෙයි බුදුදහමේ හැටියට නිර්මාංශ වීම කියන එක හොඳ දෙයක් නෙවෙයි කෙනෙක් නිර්මාංශ වෙනවා නම් ඒක
හොඳ දෙයක් හෙටට සලකන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නැහැ මේ මස් මාංශ අනුභව කරන කෙනා හොඳයි කියලා. නිර්මාංශ වෙන කෙනා නරකයි කියලා කිව්වා කියලා. නැහැ. මෙතන තියෙන්නේ පින්වතුනි දෘෂ්ටිය. මොකද දෘෂ්ටිය තමන් නිර්මාංශ වෙලා තමන් හිතනවා මම දැන් හොඳ දෙයක් කරනවා. නිර්මාංශ වෙලා හිතනවා මම දැන් හොඳ දෙයක් කරනවා කියලා. මම දැන් මේ සිල්පදයක් රකින්නවා කියලා හිතනවා. ඔන්න ඕක වැටෙන්නේ පින්වතුනි දෘෂ්ටියට. මේ දෘෂ්ටියක් කියලා කියන්නේ අපි දන්නවා සෝවාන් ඵලයට පත් වෙන කෙනා සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස කියන මෙන්න මේ සංයෝජන ධර්ම තුනම නැසනවා. උතර සීලබ්බත පරාමාස කියලා කියන්නේ ඔන්න ඔය ගණයට අයිති වෙන්නේ. සීලබ්බත පරාමාස ගණයට ඔහු අයිති වෙන්නේ කොහොමද? තමන් නිර්මාංශ වෙලා හිතනවා තමන් මේ හොඳ දෙයක් කරනවා කියලා. ඒක සීලබ්බත පරාමාසය. ඒතර ඒ කෙනාට ඒ දෘෂ්ටිය දරාගෙන ඉන්න කෙනාට සෝවාන් ඵලය ලබන්න දුෂ්කරයි. ඇයි? සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස තුනම නැති නැසින්න ඕන. තමන් සෝවාන් ඵලය ලබන්න නම්. එතකොට පින්වතුනි එක දෘෂ්ටිය. බුදුදහමේ පින්වතුනි නිර්මාංශ වීම කිසි වෙලාවක හොඳ දෙයක් එක කුසල් වැඩෙන දෙයක් එක සිල්පදයක් රැකීමක් හැටර සලකලනේ එක දෘෂ්ටියක් හැටර සලකලා තිනේ. හැබැයි කෙනෙකුට මෙන්න මෙහිම වෙන්න පුළුවන්. තමන්ට මස් මාංශ අනුභවය අප්‍රියයි. ඒ ගඳ තමන්ට අප්‍රසන්නයි. අන්න එවැනි කෙනෙකුට පුළුවන් පින්වතුනි මිදිලා ඉන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටර කියනවා නම් කෙනෙක් කැකුළු බත් කන්නේ නේ. කෙනෙක් පලා වර්ග කන්නේ නේ. කෙනෙක් තෙල් දාපු කෑම කන්නේ නැ. අන්න ඒ අර්ථයෙන් තමන් මස් මාංශ අනුභව කරන්නේ නැත්නම් ඒක කමක් නැහැ. ඉගෙන අර ආහාර වර්ජනය කරන අරමුණින් තමයි මේකත් වර්ජනය කරන්නේ. මොකද තමන් මේකට අප්‍රිය නිසා මේක අනුභව කරනකොට තමන්ට ඒක අප්‍රසන්න බවක් තියෙන නිසා. ඒකනේ දේවදත්ත හාමුදුර ඇවිල්ලා පංචවරි ඉල්ලනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරේ කැමති කෙනෙක් කන්න අකමැති කෙනෙක් නොකා ඉන්න. කෑවා කියලා හොඳක් වෙන්නෙත් නැ නොකෑවා කියලා හොඳක් වෙන්නෙත් නැ. ඒ කියන්නේ ඒක කිසිම හොඳ දෙයකටවත් නරක දෙයකටවත් වැටෙන්නේ නැ. මොකද මස් මාංශ එක්ක ප්‍රාණඝාතයට කිසිම සම්බන්ධතාවයක් නැහැ. නමුත් බොහෝ දෙනෙකුගේ ළඟ තියෙන එක දෘෂ්ටියක් මේ අපි මස් මාංශ අනුභව කරනකොට වක්‍රාකාරයෙන් ප්‍රාණඝාතයට දායක වෙනවා කියලා. ඒ කියන්නේ අපි කන නිසා මේ මස් මරණ මිනිස්සු මේ සත්තු මරන්නේ. බැලුව බැලමට පින්වතුනි මේකේ සත්‍ය බවක් පේනවා. අපි කන නිසා තමයි මේ සත්තු මරන්නේ කියලා බැලුව බැලමට සත්‍ය බවක් පේනවා. හැබැයි නියම සත්‍ය නම් ඒක නෙවෙයි. ඒ කියන්නේ පින්වතුනි මේ ලෝකයේ කවදාවත් සිද්ධ නොවන දෙයක් තමයි ඕක. මම නිර්මාංශ වුණා කියලා කවදාවත් මේ ලෝකේ සත්තු මරණ එක නතර වෙන්නේ නැහැ. මොකද ඒක ලෝකේ පවතින ක්‍රමවේදය. මේ ක්‍රමවේදය කිසි කලෙක පින්වතුනි නැති වෙන්නේ නැහැ. කිසිම බුද්ධ ශාසනයක මේක නැති වෙන්නේ නැහැ. මේක නැති කරන්නත් බෑ. නැති කරන්න බැරි දෙයක් මේක. ඒ නිසා පින්වතුනි මේක දෘෂ්ටියක් බවට පත් වෙන්නේ. ඊළඟට පින්වතුනි මම මේකට අපේ පින්වතුන්ට තවත් කරුණක් එකතු කරන්න. මොකද මේ දෘෂ්ටිගතයට බැසගත්තු බොහෝ දෙනෙක් සමහර වෙලාවට මේ කොයිතරම් කරුණු පෙන්වල දුන්නත් තමන්ගේ දෘෂ්ටියෙන් තමන්ට මිදෙන්නේ බැරි බවක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපි ගමු මෙහෙම. මම මේ කාරණාවල් මේ මතක් කරන්නේ අපේ පින්වතුන්ට වැරදි අවබෝධයක් ඇති කරගෙන ඉන්නවා නම් නිවැරදි කරගන්න ඕන කමට. මොකද තමන් තුල තමයි බුදුහාමුදුරුවෝ කිරි සද්ධාව තියෙන්නට ඕන. දැන් අපි හිතමු කන නිසා මරණවා කියන න්‍යායෙන් අපි කන නිසානේ මේ සත්තු මැරෙන්නේ කියන න්‍යායෙන් අපි පින්වතුනි සලකන්න පටන් ගත්තොතින් ඒ ආහාර අනුභව කරන එකෙන් වළකින පටන් ගත්තොත් පින්වත්නි අපට කිසිම ආහාරයක් අනුභව කරන්න බැරි වෙනවා. උදාහරණයක් ගත්තොතින් අපි හිතමු අපේ බත් පිඟානට එන බත් ටික කොහේ ඉඳලා දෙන්නේ? කුඹුරේ ඉඳලා. ඒතර ওই කුඹුරක හැදෙන වී ටික සකස් කරනකොට කොච්චර සත්තු මැරෙනවද? කුඹුර සීසානකොට ගැඩිවිලන්, පණුවන්, කකුලුවන් කොච්චර මැරෙනවද? එතකොට ඔය අතර සමහර දිනකොට මතයක් එන්න පුළුවන්, කමක් නැණි ඒ කුඹුර සීසාන කෙනා සත්තු මරණවා කියන චේතනාවෙන් නෙවෙයිනි කුඹුර සීසාන්නේ කියලා එවැනි අදහසක් ඉන්නත් පුළුවන්. හරි අපි ඒකත් පැත්තකින් තියමු. නමුත් පින්ඔතුනි කුඹුර සීසාන කෙනා දන්නවනේ මම මේ සීසාන සීසාන්නේ මේ සත්තු මැරෙනවා කියලා. හැබැයි අපි ඒ කාරණා පැත්තකින් තියමුකෝ. ඊළඟට පින්ඔතුනි වපුරලා
ගොයම් හැදෙනකොට ඒ ගොයම රැකගන්න තිල් ගහනවා පොහොර ගහනවා එතකොට ඒ තිල් පොහොර ගහන්නේ මොකටද කියලා ඇහුවොතින් එතකොට අපි මොකද දෙන පිළිතුර සත්තු එලවන්නද ඒ ගොයම් ගහේ ඉන්න සතුන්ට මොනවා හරි ආරක්ෂාවක් සලසන්නද එහෙම නැත්නම් ගොයම් ගහ කනවා කියලා ඒ සතුන්ට වෙනම ආහාරයක්ද දෙන්නේ නෑ එහෙනම් තිල් ගහන කෙනා තිල් ගහන්නේ මොන චේතනාවෙන්ද අර ගොයම් ගහේ ඉන්න සතා මරන්නනේ එතකොට අපි මොකද හිතන්නේ එතකොට බලන්නකෝ තමන්ගේ පිඟානට බත් ටිකක් එනකොට කී දහහක් නම් සත්තු මරාගෙන දෙන්නේ ඔය හාල් ඇටේ ඉන්නවා ඩස්මයිට් කියලා කුඩා සතේ ඒක සුද්ද්‍ර ජීවියෙක් නෙවෙයි කුඩා සතේ කෝටි ගාණක් පිඟුතුනි හාල් මල්ලක් ඉන්න පුළුවන් අපි ගෙනල්ලා තම්බනකොට ඒ සත්තු ටික මැරෙනවා එතකොට බලන්න අපි කන නිසානේ මරන්නේ මේ සත්තු කන නිසානේ මරන්නේ කියන න්‍යායෙන් සලකලා ගත්තොතින් අපි කන නිසා සත්තු මැරෙන ප්‍රමාණ බොහෝ තියෙනවා අපිට කිසිම ආහාරයක් අනුභව කරන්න බෑ වම්බුටු ගෙඩියක් ගෙනල්ලා කපනකොට ඕක ඇතුලේ පණුව ඉන්න පුළුවන් පණුව මැරෙනවා එතකොට ඒ ප්‍රමාණයත් අපිට ප්‍රාණඝාතයට අයිති වෙනවද නෑ මම මේ අපේ පින්වතට කියන්නේ කුඹුර සීසාදිවත් එහෙම නැත්නම් ගොයම් ගහට තෙල් ගහනකොටවත් ඒ සත්තු මැරුණා කියලා කන අපි ඒ ප්‍රාණඝාතවල කිසිම කොටස්කරුවෙක් බවට පත් වෙන්නේ නෑ අපේ බත් පිඟානේ මාළු කෑල්ලක් තිබුණා කියලා ඒ මාළු කෑල්ල අපි අනුභව කරා කියලා ඍජුවවත් වක්‍රාකාරයකින්වත් කිසිම අයුරකින් අපි අර ප්‍රාණඝාතී කියන කොට ප්‍රාණඝාතයට කිසිම කොටස්කරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ලෞතුරා භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා. පිඟුතුනි බලන්ඩ බුදුරජාණන් වහන්සේ කිසිම ශික්ෂාපදයක් වෙනුවෙන් ප්‍රමාණ වශයෙන් පනවල නැහැ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ සතු වර්ග 10 දෙනෙක්ගේ මස් මාංශ අනුභව කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පනවලා තියෙනවා. මෙන්න මේ සත්තු 10 දෙනාගේ මස් අනුභව කරන්න එපා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ ඇයි 10 දෙනෙක්ගේ විතරක් මස් කන්න එපා කියලා කිව්වේ? එතකොට ඒ අනිත් සත්තු ඒ කාලේ හිටියේ නැද්ද? ඒ කියන්නේ බලන්න පින්වතුනි අපට එවැනි දෘෂ්ටියක් තියෙනවා නම් මං අර කලින් කියපු කාරණාව තමයි එතරම්දි මතක් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අපට හිතෙනවා මටත් යම් ප්‍රමාණයක් තේරෙනවා බුදුරජාණන් වහන්සේටත් යම් ප්‍රමාණයක් තේරෙනවා. හැබැයි මට වැටහෙන ප්‍රමාණය භාග්‍යවතුන් වහන්සේට වැටහෙන්නේ නැහැ කියලා අදහසක් තමයි තියෙන්නේ. මොකද අපේ ධර්ම ග්‍රන්ථවල බොහෝ තියෙනවා කරුණු පිංගතුනි ඔය මස් මාංශ සම්බන්ධයෙන් දේශනා කරපු අර කක්කටක රසදායක තේරා පදානේ කියලා කතාවක් තියෙනවා. එක්තරා භික්ෂුවකට කණේ අමාරුවක් ඇදිලා උන්වහන්සේ ඒ කණේ අමාරුවට බෙහෙතක් හැටියට බුදුරජාණන් වහන්සේගෙන් විමසුවම බුදුරජාණන් වහන්සේක මාර්ගයක පිණ්ඩපාතේ වඩින්න කියනවා. එක මිනිස්සෙක් ඒ හාමුදුරුවන්ට කකුළු මස් වගේ පූජා කරනවා. උන්වහන්සේ ඒ කකුළු මස් ටික අනුභව කරනකොට උන්වහන්සේගේ කණේ අමාරුව හොඳ වුණා. ඒ වෙලාවේ උන්වහන්සේ විදර්ශනාව වැඩුවා රහත් බව ලැබුවා. උන්වහන්සේට කණේ අමාරුව තිබිච්ච නිසා විදර්ශනාව වඩන්න බැරි වුණේ. අර කකුළු මස් දන් දුන්නු ඒ දායකයා මරණයටපත් වෙලා දිවි ලෝකේ උපදිනවා. තමන් කරපු පුණ්‍ය කර්මය සිහිපත් කරන්න තමන්ගේ විමාන ඉදිරිපිට රත්තරම් පාට කකුළු රූපයක් මෙවුණා. කක්කට රස දායක කියලා විමානවත්වේ සඳහන් කරන මේ කාරණාව. ඒතර දැන් මෙතන මම මේ මතක් කළේ ඒ වගේ දන් දීලා සුගතිගාමි වෙච්ච අය, ඒ වගේ මස් මාංශ අනුභව කරලා නිවන් දැකපු අය බොහෝ කාරණාවල් ධර්ම කරුණු හැටියට තියෙනවා. නමුත් තමන් වීරිය වඩන්නේ පිංඔතුනේ දෘෂ්ටියකට. ඒ නිසා එහෙම දෘෂ්ටිගතයකට පත් වෙන්න එපා. මොකද ඉස්සර වෙලා බලන්න ශික්ෂාපදයක් රකින්න කලින් බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදයේ සම්බන්ධයෙන් මොන වගේ කොටසක්ද දේශනා කරලා තියෙන්නේ කියලා. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුඩා කුඩා සත්තු මැරුවා කියලා පෞසිද්ධ වෙන්නේ නැද්ද? දැන් බලන්න අපට පණු බෙහෙත් බොන්න බෑ. මොකද පණු බෙහෙත් බොනකොට වෙන්නේ මේ බඩේ ඉන්න පණුව මැරෙනවා. මැරලා තමයි ඒ සතුන් එළියට එන්නේ. එතකොට බඩේ අමාරුවට අපිට පණු බෙහෙත් බොන්න බෑ. කිසිම බෙහෙතක් පිංඔතුනේ අපිට පානය කරන්න බෑ. මොකද බෙහෙත් බොන්න බොන්න බඩේ ඉන්න සත්තු මැරෙනවා. පිංඔතුනේ මෙහෙම සලකන්න ගත්තොත් ඉතින් අපිට කිසිම දෙයක් කරන්න බැරි වෙනවා සත්තු නොමරී කටයුතු කරන. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රමාණයේ කිසි විලාවක දේශනා කරේ නැ ප්‍රාණඝාතයට අයිති වෙනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ ප්‍රාණඝාතයට අයිති වෙනවා කියලා දේශනා කරේ මොන ප්‍රමාණයේද? ඇහැට පේන කුරා කූඹියෙක්. ඇහැට පේන කුරා කූඹියෙක් යම් කිසි කෙනෙක් මරණව නම්
අන්න ඒ ප්‍රමාණය තමයි ප්‍රාණඝාතය. හැබැයි තමන්ගේ අතින් මරන්න ඕන. මරණකොට කාරණාවල් පහක් සම්පූර්ණ වෙන්න ඕන. මොකද්ද කාරණාවල් පහ? සතෙක් ඉන්න ඕන. සතාට පණ තියෙන්න ඕන. ඒ සතා මරණ චේතනාවක් තියෙන්න ඕන. ඒ සතා මරණ උපායක් ගන්න ඕන. උපාය ක්‍රියාත්මක කරන්න ඕන. මෙන්න මේ පහ තමයි ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන්න අවශ්‍ය කරන කොටස් පහ. ඒතර මෙන්න මේ ප්‍රමාණෙන් තමයි පින්වතුනි කෙනෙකුට ප්‍රාණඝාතයක් කරා කියන තැන එන්නේ. අපි මෙන්න මෙහිම ගමු. ඔන්න කෙනෙක් පාරේ යනවා. යනකොට පාරේ රාත්‍රී කාලේ යනකොට දකින්නවා පාරේ ඉස්සරහා සර්පෙක් ඉන්නවා. මේ මිනිහයා පොල්ලක් අරගෙන කළුවරේ අර සර්පයට ගහනවා. ගහන්න ගහන්න උඩ පයින්නවා. ලං වෙලා බලනවා. බලනකොට ඇත්තටම සර්පෙක් නෙවෙයි. තියෙන්නේ රබර් කෑල්ල. දැන් මෙතන පින්වතුන් අර කරුණු පහෙන් කීයක් සම්පූර්ණ වුණාද බලන්න. මරණ චේතනාවක් තිබුණා. උපායයක් ගත්ත, උපාය ක්‍රියාත්මක කරා. හැබැයි සතෙකුත් නැහැ, පණක් නැහැ. ඒ කියන්නේ කරුණු තුනක් සම්පූර්ණයි, නමුත් දෙකක් සම්පූර්ණ නැහැ. ඒ නිසා මේ මනුස්සයාට ප්‍රාණඝාතුණී නේ. අපි මෙහෙම උදාහරණයක් ගමු තව. ඔන රාත්‍රී කාලේ ලීයක් කපන ගහක් ළඟට යනවා. පිහියක් අරගෙන ලීයක් දැකලා ලීයට ගහනවා. නමුත් ඒ ලීයේ සර්පෙක් ඉඳලා සර්පය දෙකට කැපිලා මැරෙනවා. දැන් මේ මනුස්සයාටත් ප්‍රාණඝාත වෙන්නේ ඇයි ඒ? ඒ මනුස්සයාගේ දැන් එතන කීයක් සම්පූර්ණ වුණාද බලන්න. සතෙක් හිටියා, සතාට පණ තිබුණා. උපායයක් ගත්තා, උපාය ක්‍රියාත්මක කරා. හැබැයි මරණ චේතනාවක් තිබුණේ. අන්න ඒ නිසා පින්වතුනි ඕට ප්‍රාණඝාත කියන අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාණඝාතයේ කියන අකුසල කර්මය සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔය කාරණාවල් පහම සම්පූර්ණ වෙන්න ඕන. ඒ පහෙන් හතරක්, ඒ පහෙන් තුනක්, ඒ පහෙන් දෙකක්, ඒ පහෙන් එකක්වත් තිබුණා කියලා ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ නැහැ. ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන පහම තියෙන්න ඕන. මම මේ මතක් කළේ පින්වතුනි බොහෝ දිනේ කර වගේ දෘෂ්ටිගත වෙනුවෙන් බොහෝ විහිසෙනවා. නමුත් අපේ පින්වතුන් විහිසෙන්නේ මෙන්න මෙහෙම. මම මගේ ජීවිතේ මෙන්න මේ දවසේ ඉඳලා කුරා කූඹියෙක්වත් මරන්නේ නැහැ. මම මදුරුවෙක්වත් මරන්නේ නැහැ. අන්න ඒ මට්ටමට පින්වතුනි තමන් සිල්වන්ත වෙන්න. ඒ මට්ටමට සිල්වන්ත වීම තමයි මේ බුද්ධ ශාසනේ සීලය කියලා කියන්නේ. එතකොට තමන්ගේ හිතට සතුටක් තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියපු ප්‍රමාණයට තමයි තමන් සිල්වන්ත වෙලා ඉන්නේ කියලා. මොකද දැන් සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුඩා කුඩා සත්තු මරණකොට ප්‍රාණඝාත වෙන්නේ නැද්ද කියලා. පින්වතුනි කුඩා සතෙක් මැරුවත් ප්‍රාණඝාතේ වෙනවා. එක උදාහරණයක් මේක මතක් කරවොතින් අපේ මහබෝසතාණන් වහන්සේ පින්වතුනි එක්තරා කලෙක දීපායන කියලා ධනවත් කුලයක උපදිනවා. බ්‍රාහ්මණයෙකුගේ පුතෙක් වෙලා උපදිනවා. තමන්ගේ එක මිත්‍රයෙක් ඉන්නවා මහා සාර කියලා බමුණෙකුගේ පුතෙක්. ඒ මිත්‍රයාගේ නම තමයි මණ්ඩබ්බ්‍ය. මේ දෙන්නම කුඩා කාලේ ඉඳලාම බොහොම මිත්‍රයි. නමුත් මේ දෙමාගිපියන්ගෙන් පස්සේදී තමන්ට ලැබිච්ච ධනෙ ගැන හිතලා කාමයන්හි ආදීනව දැකලා මේ දෙන්නම සියලුම සැප සම්පත් අතහැරලා ගිහිලා මහාන වෙනවා. අබුද්ධෝත්පාද කාලයක ඍෂි පැවිද්දෙන් මහාන වෙනවා. දැන් ඍෂිවරු දෙන්නේ කැටට ජීවත් වෙනවා. ඒ කාලේ පින්වතුනි මේ මණ්ඩබ්බ තාපසතුමා ඉන්න ආරාමයට එක හොරේ නගරේ හොරකමක් කරලා ඒ බඩු ටික ගෙනල්ලා අර තාපසතුමාගේ මණ්ඩබ්බ තාපසතුමාගේ ආරාමේ දොරකඩ ළඟින් ගිහිල්ලා තිව්වා. මිනිස්සු මේ හොරාගේ පසුපසෙන් ඇවිල්ලා අර තාපසතුමාගේ ආරාමේ ඉදිරිපිට බඩු ටික තියෙනවා දැකලා ඒ තාපසතුමාව අරගෙන රජතුමාට ගිහිලා බාර දුන්නා. රජු කිසිම දෙයක් විමසන්නේ නැතුව වදකයාට නියෝග කරා උල තියන්න කියලා. දැන් ඔන්න වදකයා මේ මණ්ඩබ තාපසතුමා උල තියනවා. පළවෙනි වතාවේ කොහොඹලියක් අරගෙන උලක් හදලා උල තියනවා. ඒ කොහොඹලියෙන් උල හිටින්නේ නැහැ. ඊළඟට කිහිරි උලක් අරගෙන කිහිරි උලේ උල තියනවා. ඒ කිහිරි උල ඇන්නත් උල හිටින්නේ නැහැ. ඊළඟට යකඩ උලක් අරගෙන ඒ යකඩ උලේ උල තියෙනවා. ඒකෙත් උල හිටින්නේ නැහැ. මණ්ඩප තාපසතුමා කල්පනා කරනවා මේ මොන වගේ කර්මයක් නිසාද මට මේ වගේ විපාකයක් ලැබෙන්නේ. බලනකොට ජාති ස්මරණ ඥානයෙන් තමන්ට තේරෙනවා පෙර එක කලෙක තමන් වඩුවෙකුගේ පුතෙක් වෙලා ඉපදිලා. දවසක් තාත්තා වැඩ කරන වඩුමඩුවේ ඉන්නකොට කොබෝ ලීයක් අරගෙන පොඩි කුඩා ලී කැබල්ලක් අරගෙන ඒකෙන් නියනක් අරගෙන කූරක් හදාගෙන
දැන් මේ කුඩා දරුව තාත්තා වැඩ කරන වඩුමඩුවේ කොබෝලියකින් කුඩා කූරක් හදලා කොබෝලියකින් කුඩා කූරක් හදාගෙන ඒ අතර එක මැස්සේ කල්ලගෙන අර කූරෙන් අර මැස්සට අණිනවා ඒ මැස්සට ඇන්නම නියන අරගෙන අර මැස්සගේ ඇඟ ළඟින් කොටසක් මැස්සගේ ඇඟ ඇතුලේ හිටිනසී අනිත් කොටස කපලා දානවා මැස්සේ වෙලේ පියාඹල යනවා දැන් මණ්ඩපේ තාපසතුමා දන්නවා මේ කිසිම ලීයකින් ඇන්නට උල හිටින්නේ නැහැ ඒ නිසා වදකයට කියනවා වදකය මාව උල තියන්න ඕන නම් කොබෝ ලීයකින් උලක් හදාගෙන ඉන්න කියලා ඊළඟට ඔන්න කොබෝ ලීයකින් උලක් හදාගෙනාම උල හිටියා උල ඇනුණා ඉතින් ඒ වෙලාවේ දීපායන තාපසතුමා තමන්ගේ මිත්‍රයා මේ වගේ විපතකට පත් වෙලායි කියලා දැනගෙන එතනට ආවා මිත්‍රයාගේ සීල ගුණය ගැන දන්නවා කවදාවත් තමන්ගේ මිත්‍රයා මෙවැනි දෙයක් කරන්නේ නැහැ කියලා හොඳටම දන්නවා ඒ නිසා අර උල අභියස බිමට වෙලා තාපසතුමාගේ ළඟට වෙලා ඉන්නවා ඒ වෙලාවේ මණ්ඩපේ තාපසතුමා මෙතනින් යන්න කියලා කිව්වත් දීපායන තාපසතුමා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඔබ වහන්සේ වෙන සිල්වතෙකුගේ සේවනත් මට සැපයි කියලා මණ්ඩපේ තාපසතුමාගේ ශරීරයෙන් දැන් ලේ බින්දු බින්දු ගලාගෙන ගලාගෙන බිමට හැලෙනවා හැලෙන ලේ බින්දු දීපායන තාපසතුමාගේ ඇඟට වැටෙනවා ඇඟේ තනින් තන කළු ලප හිටිනවා ඒ නිසා දීපායන තාපසතුමාට නමක් පටබැඳුනා කන්න දීපායන කියලා මේ වෙලාවේ රජතුමා මේක දැකලා රජතුමා ඇවිල්ලා විමසනවා එතකොට තමයි රජතුමා මේ කරුණු කාරණාවල් විමසන්න පටන් ගත්තේ රජතුමා කරුණු සත්‍ය ලෙස දැනගෙන දැන් වදකයට අනකරනවා මණ්ඩප තාපසතුමාව මේ උලින් මුදවන්න කියලා නමුත් කොච්චර වීර වැඩුවත් උලින් මුදව ගන්න බැරි වුණා මණ්ඩප තාපසතුමා කියනවා නුඹලට මාව මුදවන්න ඕන නම් කියතක් අරගෙන එවිල මේ කොණින් කපන්න කියනවා දැන් මණ්ඩප තාපසතුමාගේ ශාරීරිය ඇතුලේ කොබෝලියෙන් එක කෑල්ලක් ඇතුලේ අනිත් ලිය කපල දැම්මා මොකද හේතුව එදා අර මැස්සට උලින් ඇනලා කොටසක් කපලා තවත් කොටසක් ශාරීරිය ඇතුලේ තියෙද්දී ඒ මැස්ස මුදාහරපේකේ විපාකය ආන් එහෙනම් බලන්න කුඩා මැස්සෙකුට කරපු කර්මයේ මේ විපාක දුන්නේ එහෙමනම් අපේ පින්වතුන් හිතන්න කුඩා කුඩා සත්තු මරණේක කුඩා කුඩා සතුන්ට හිංසා කරන එක කොයිතරම් බරපතල පාප කර්මයක්ද කියන එකත් අපේ පින්වතුන් මේ උදාහරණ කතාවෙම හිතාගන්න ඒ නිසා සිල්පද රකින්නකොට පින්වතුනි හරියට සිල්පදේ රකින්න මෙන්න මේ විදියට අපේ පින්වතුන් වීරිය වඩන්න අකුසල ධර්මයන් ප්‍රහාණය කරන කුසල ධර්මයන් උපදවන්න එතකොට ප්‍රාණඝාති තමන් ඇහැට පේන කුරා කූඹියෙක්වත් මරන්න එපා තමන් ආහාර පාන අරගෙන ඒ භාජන ටික සෝදලා ඉවලෙම තියන්න නැත්තම් ඒවට කූඹිය ඇවිල්ලා එතකොට තමන්ට මරන්න සිද්ධ වෙනවා රාත්‍රී කාලේ රෑ වෙන්න කලින් ගෙවල් වල දොරවල් වහලා දාන්න මදුරුව එන තැන් ආවරණය කරන එතකොට මේ විහිස වෙන්නේ මොකටද තමන්ට ප්‍රාණඝාතින් නිදහස් වෙන්න ප්‍රාණඝාතක නකුසල කර්මින් නිදහස් වෙන්නයි අපේ පින්වුතුන් මේ විහිසෙන්නේ ආන් ඒ විදියට පින්වුතුනි සිල්පද පහම රකින්න එහෙම සිල්පද පහම රැක්කම අපේ පින්වුතුන්ට යම් දවසක තමන්ගේ හිතට සතුටක් ඇති වෙනවා මම මගේ ජීවිතේ මේ දවස් ඉඳලා මේ වෙනකන් කුරා කූඹියෙක්වත් මරලා නැහැ හැබැයි ඒක තවත් කාටවත් කියන්න නෙමෙයි තමන්ගේ හිතටම විශ්වාසයක් ඇති කරගන්න සැබෑ ලෙසම තමන් මේක කරාද නැද්ද කියලා ඊළඟට පින්වතුනි සොරකම් කරන එක අපි හිතමු තමන් වැඩ කරන ආයතනයක එක හාප් ෂීට් කොලයක් හරි අරගෙන ආවොත් එහෙම නැත්නම් පෑනක් අරගෙන ආවොත් එතකොට ඒ ප්‍රමාණය අයිති වෙනි හොරකමට එතකොට තමන් අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමන් වැඩ කරන ආයතනයේ අවසරයක් නැතුව කුඩා දෙයක් අරගෙන ආවත් ඒක හොරකමට අයිති වෙනවා තමන්ට අයිති කෙනෙකුගේ හෝ අවසරයක් නැතුව යමක් ගන්නව නම් ඒක හොරකමකට අයිති වෙනවා ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදරින් අවසරයක් නැතුව ඒක මලක් කැඩුවත් ඒ ගෙදර ගහකින් අත්තක් කැඩුවත් ගහකින් ගෙඩියක් කැඩුවත් එහෙම නැත්නම් වත්තකින් පොල් ගෙඩියක් අවසරයක් නැතුව අහුලා ගත්තත් පොල් අත්තක් අහුලා ගත්තත් ඒ සියලු ප්‍රමාණය අයිති වෙන්නේ හොරකමට උදේ බලන්න සමහර ලාට තමන් හොරකම් කරනදී ලොකු වටිනකමක් නැති වෙන්න පුළුවන් හැබැයි මතක තියාගන්න කරන හොරකමට ඊට වඩා ලොකු වටිනකමක් තියෙනවා මොකද්ද ජීවිත 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් අසංඛ්‍යයක් යනකම් සමහර ලාට තමන් ඒ කරන හොරකම තමන්ට ගෙවන්න සිද්ධ වෙනවා ඒ නිසා මෙන්න මේ විදියට තමන් හොරකම් කරන එකෙන් වළකින්න වැළකිලා මෙන්න මේ ක්‍රමයටම පින්වතුනි පන්සිල් පද පහම රකින්න
वीरे वडन्न तोटे मिन्न मेक तमाय वीरे एक मट्टम तोटे वीरे मट्टम किला मंगर मताक कले थामवा नोपसुबस्ना वीर्यक तियेन्नोन दल्ल पराक्रमो दडि पराक्रमयक तियेन्नोन मे सिल्पद रकिन्न दडि पराक्रमयक तियेन्नोन कुसल दहम समादान वेन दडि पराक्रमयक तियेन्नोन दैन उदाहरणयक हेटेट गत्तोतिन अपि गमु पोहोये दवसे सिल समादान वेनवा दैन पोहोये दवसे सिल समादान वेनकोट अपे पिंगोतुंट दडि वीर्यक तियेन्नोन ए संधा कैमत्ताक तियेन्नोन पय 24 क हरियट सिल समादान वुनोत तमाय अपे पिंगोतुन गे ए उपोसते संपूर्ण वेन्ने दैन अपिट इस्सरहट सीले गेन विस्तर करन्न तियेनवा एतनदी अपि मे सीले केन प्रमाण्य तवतुरटत विस्तर करमु नमुत मे अमतर करुणा किव्वे वीर्य वडनकोट वीर्य वडन्न कोहोमद तमन वीर्य वडन्न पिंगोतुनी हरियट ए सिल्पद टिक समादान वेन्न पय 24 क हरियट सिल्पद समादान वुनोत विटराय तमन्ट उपोसते कियन एक संपूर्ण वेन्ने නැත්තං අර්ධ උපෝසතය එහෙම නැත්තං අර්ධ උපෝසතයක්වත් නැතුව ඉඳීම ඒක දියුණුවක් හැටියට මේ බුද්ධ ශාසනය සලකන්නේ නැහැ. ඒ නිසා වීරිය වඩන්න තාමවා දල්ල පරක්කමෝ දැඩි පරාක්‍රමයකින් අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසෝ තමන්ගේ දේවර මත පවරපු වගකීමක්සේ හිතලා තමන් පිඟුතුනි මේ විදියට සිල් රකින්න කුසල් දහම් සමාදන් වෙන්න අකුසලේ ප්‍රහාණය කරන්න. මෙන්න මේක තමයි वीरे मट्टम हेबै मी वीरे मट्टमट वडा दडी वीर्यक तमै आराध्य वीर्य किला कियन्ने तोर एकम कारणाव मम अदहस करगत दवस देककट मेक विस्तर करोत वटिनमा किला मोकद आराध्य वीर्य किला कियन्ने इताम दियुनु मट्टमक ति मिन्ने मे प्रमाण्य मम हितनम गोडाक वेदगत किला अपे पिंग ओतोट वेनम देशना करन्न तिबुनानं किला ते निसा मम अद दवसे मे प्रमाण्य मे कोटस नतर करला लबन सती देशनावेदी अपि विस्तर करना मी आराध्य वीर्य कियने मोन मट्टमद कियला तोटे मनं अद रतविनीत सूत्र देशनावे दशकतावल पश्चिनी कारणाव अपि कोटसक विस्तर करा आराध्य वीर्य कियने मट्टमे फलवेनी कोटस वीर्य ईलंगट देवेनी कोटस तमै आराध्य वीर्य किला विस्तर करन्ने एमनं लबन सती ए प्रमाणे देशना किरीमे अरमुनि अदट अपि मे देशनाव निमावट पत् करनवा अपे पिंगत हेम दिनाम මින් මේ ධර්ම කාරණාවල් උපකාර කරගෙන තමන් වීරිය වඩන්න අකුසලයන් ප්‍රහාණය කරන්න කුසල් දහම් සමාදන් වෙන්න එසේ සතර සම්‍යක් ප්‍රධානිය වඩන්න පින්වත් හැම දිනාටම මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි එමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ ගාල්ල ගොඩකන්ද කරාපිටිය පැලකැටිය වත්ත අංක 127 බී නිවසේ පදිංචි එස්.එම්. ගුණසේකර මහත්මියතුළු පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා එස්.එම්. ගුණසේකර කේ.එල්. චන්දරලතා සහ කුමාර කිරිමිණි මේ පින් උතුන් බලාපොරොත්තු වෙනවා වසර 28කට පෙර අභාව ප්‍රාප්ත වූ පී.ඒ. රොස්ලින් නෝනා මෑණියන්ට වසර 25කට පෙර අභාව ප්‍රාප්ත වූ සිරිපාල ගුණසේකර ලොකු අයියාට එවැගේම 2020 නොවැම්බර් 14 වන දින මිය ගිය සෝමදාස ගුණසේකර අයියාට ඇතුළු මිය පරලෝ ගියපු සංසාරේ පින් බලාපොරොත්තු වෙන සීල මීගේ ඥාතින්ට පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදෝ කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවගේම සුජීවත්ව සිටින 2022 පළවෙනි මාසයේ 4 වන දිනට 88 වන ජන්මදිනයේ සමරන සෝමාවතී ගුණසේකර අක්කාටත් ආශිර්වාදේ කරනවා. එතුමියටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දිගාසිරි සම්පත් සැලසේවා, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. එවගේම පසිඳු නිම්සර දේවින්දි ආකර්ෂා කියන මිනිමේ දරුවන් දෙපළට ආශිර්වාදේ කරනවා. ඒ දරුවන් දෙපළගේ අධ්‍යාපන කටයුතු ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා අපි ආශිර්වාදේ කරනවා. ඒ වගේම දේශනාව පවත්වන්නට ඉදුණු ගරුතර ස්වාමින් වහන්සේටත් නිතායතනයේ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටම මේ වෙලාවේ අපි ආශිර්වාදේ කරනවා. හැම දිනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා. හැම දිනාගේම සුළු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයම සාර්ථකමත් කරගන්නට මේ පින උපකාර කරගනිත්වා.
අවසානයේ ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කිලිස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං